දෙස් විදෙස් අපි හැමෝම එස්එල් දේශයයි. මේ දවස්වල ඔබ කවුරුත් දන්නවා දෙස් විදෙස් ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණයක් අපි හැමදාම කියන ආකාරයට මුව විටට පැමිණ තිබෙනවා. ඉතින් අපි ඔබ දන්න අතරමින් අපේක්ෂකයෝ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස නාම යෝජනා බාර දුන්න 39 දෙනෙක්. එක්කෙනෙක් අභාව ප්‍රාප්ත වුණා. ඒ අනුව ජීවතුන් අතර සිටින්නේ 38 දෙනයි. ඒ 38 දෙනාම ජනාධිපතිවරණ සටනේ දුවනවා. සමහර අය ඕලාරිකව, සමහර අය දෙන්නම් වාලි දීලා අප මුදල රුපියල් 75,000යි ඔන්නෝම හුටපටයක් තමයි බොහෝ පිරිසක් කරන්නේ. නමුත් සක්‍රීයව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අයගෙන් ක්‍රියාශීලීව වැඩ කරන්නේ බොහොම 4-5 දෙනයි. ඒ කීප දෙනා අතුරින් ජනාධිපති අපේක්ෂකෙක් තමයි අද අප සමග සම්මුඛ වෙන්නේ. ඔහු මහාචාර්ය ලලිද්ද සිල්වා එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් තමයි ඔහු නාම යෝජනා බාර දීලා අප මුදල් තැන්පත් කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මම පළමුව මාචාර්යතුමාගෙන් අහනවා, එක්සත් ජාතික නිදහස් පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය හෝ පක්ෂය ඔබට ලබා ගැනීම සඳහා ඔබ ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් කොපමණ මුදල් ප්‍රමාණයක් වැය කරලාද මේක රෙන්ට් එකට ගත්තේ? සතයක්වත් ගත්තේ නැහැ. අපි ඇත්තටම මම නියෝජනය කරන්නේ ජනතා පාර්ලිමේන්තුව කියන සංකල්පය හැදපු කණ්ඩායම. මේ කණ්ඩායමේ ඉන්නවා වෘත්තියේවේදීන්, ඒ වගේම 2022 ජනාරගලේ හිටපු බොහෝ බුද්ධිමතුන් සහ ජනහිතකාමීන්. ඒ සිරිදුන එකතු අපි සංවිධානයක් හැදුවා. ඇත්තටම අවුරුදු දෙකක් විතර සාකච්ඡා කරා. 2022 ඔක්තෝබර් මාසේ 29 අපි දියත් කරා ජනතා පාර්ලිමේන්තු කියන සංකල්පය කොළඹ මොනවාද නගර ශාලාව, පරණ නගර ශාලාව, මට මතක නෑ එකට කියන නම. ඒ කියන්නේ නව නගර ශාලාව. ඉතින් ඒකෙදී අපි දියත් කරේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වූ සංකල්පයක් මත මේ රටේ ආණ්ඩුක්‍රමය කරන්න ඕනේ. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවගේ ප්‍රජා අයිතිය, ජනතාවගේ මූලික අයිතිවාසිකම, ජනතාවගේ බල අධිකාරිය අවුරුදු 5කට සැරයක් එක දවසක් දෙනවා. ඊට පස්සේ ජනතාවට කොකා පෙන්නලා දේශපාලඥයෝ තමන්ට ඕන විදිහට රටේ නීති පනවනවා, වංචා කරනවා, දූෂණය කරනවා, රටේ කොටස් විකුණනවා, ව්‍යාපාර විකුණනවා, සල්ලි හම්බ කරනවා, ජනතාව පීඩනයටපත් වෙනවා. මේක හින්දා අපි ආර්ථික අපි දැක්ක මේ 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 දුර්වලකම් නිසාම තමයි අපේ ආර්ථිකය වැටෙන්නේ, දූෂණය සහ නාස්තිය නිසා. ඒකද මේ සියලටම පිළිතුරු හොයන්න අපි සම්මන්ත්‍රණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එදා ඉඳලම අපි නොයෙකුත් වාරවල හැවිල්ලා සාකච්ඡා පවත්වලා වර්ක්ෂොප්ස් විදිහට එක එකනාගේ අයිඩියාස් අරගෙන අපි ගොඩක් වෙලාවට හැන්දෑ පහට වාඩි වුණාම. නෑ ප්‍රොෆෙසර් මෙහෙමයි, මම ඇහුවේ අපි පැහැදිලි කිරීම පසුව කරමු. ඔබ මෙම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ලබා ගන්නේ කොහොමද, කාගෙන්ද? ඒක තමයි දැන් මේ සමාජ සාකච්ඡා වලට මෛත්‍රී ගුණරත්න මහත්මයා මම දන්නවා වරුදු 30ක්. මොකද 1994 එක්සත් ජාතික හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්තයා. ඔව්, එතුමා මගේ මේ පක්ෂේ එතුමා තමයි ලේකම්තුමා. එතකොට එතුමා සභාපතිතුමා කවුද දන්නා තරමේ? සභාපතිතුමා මට දැන්නම මතක නැහැ. එතකොට එතුමත් එක්ක මගේ දේශපාලන සම්බන්ධය තිබුණා. මොකද 1994 එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කේ තරඟ කරේ මම රත්ගම සංවිධායක, එතුමා හබරද්ද සංවිධායක වශයෙන්. ඉතින් අපි දෙදෙනා ඒ කාලේ ඉඳන් දේශපාලන සහ පුද්ගලික මිතුරෝ. අන්තිම මේ අපේ ජනතා පාර්ලිමේන්තු සංකල්පයේ සාකච්ඡාවලට කීප වතාවක්ම මෛත්‍රී ගුණරත්න මහත්තයාගේ පිරිසට අපි ආරාධනා කරලා තිබුණා. ඒ වගේම මෛත්‍රී ගුණරත්න මහත්මයාගෙත් මේ ලයික් මයින්ඩඩ් කියලා සංවිධානයක් තිබුණා මේ පක්ෂය තුළම. ඒකේ සාකච්ඡාවලත් අපි ගියා. එතකොට අපි බැලුවම අපි දෙගොල්ලොගම එක වගේ අදහස් තියෙන හින්දා අපි සංධානගත වෙලෙදීක් තවත් කණ්ඩායමක සාකච්ඡා කර හිටියේ. මෙහෙම ඉන්නකොට තමයි ජනාධිපතිවරණය ආවේ. එතකොට අපේ ජනතා පාර්ලිමේන්තු සංවිධානයේ මම සභාපති වශයෙන් 2022 ඉඳලාම ඉන්නවා. එතකොට මට ඒ කණ්ඩායම කිව්වා දැන් මේක තමයි වෙලාව අපේ සංකල්පය ජනගත කරන්න. ඒක නම් අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් සභාපතිතුමා වශයෙන් ඔබතුමා ඉදිරිපත් වෙන කියලා යෝජනා ස්ථිර වුණා. එතකොට අපි මැතිවරණ නීතිය පරීක්ෂා කරලා බැලුවම විශේෂම ජනාධිපති මැතිවරණ නීතියේ
ආනුක්‍රම ව්‍යවස්ථාව තිබුණාට සෑම පුරවැසියෙකුටම මැතිවරණ ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා එහෙම තිබුණාට එහෙම බෑ. එහෙම බෑ ජනපතිවරණයට. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රියක් වෙන්න ඕනේ. නැත්නම් පක්ෂක නියෝජනයක් නැත්නම් වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිතෙක් විය යුතුයි. වෙන්න ඕනේ නැත්නම් පක්ෂයක යෝජනා කරලා එන්න පුළුවන්. එතකොට අපි තවත් පක්ෂයක් සාකච්ඡා කරා. ඒ පක්ෂ විකිනන පක්ෂ. අපිට එහෙම සල්ලි දෙන්න සල්ලි තිබුණෙත් නෑ. අපි ඉන්නේ වෘත්තීය වේදීන් සාමාන්‍ය ජනතාව. එහෙම ලක්ෂ 30 40 80 දෙන්න සල්ලි නෑ අපිට. නමුත් මෛත්‍රී ගුණවන්ත මහත්තයා අපිට ඉදිරියටම සාකච්ඡා කරන දා මෛත්‍රීකව ඉතින් මගේ පක්ෂෙන් ඉල්ලන මම මගේ අදහසක් නෑ ඉල්ලන මගේ පක්ෂය අපි සම්දාන ගත වෙනවා කියලා. ආ හිතවත් කමට දුන්නේ ඔබට. හිතවත් කමට විතරක් නෙවෙයි. අපි එකඟතාවයකට ඇවිල්ලා. දේශපාලන එකඟතාවයකට ඇවිල්ලා. නිකන් හිතවත් කමකට නෙවෙයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඒ පක්ෂයට කීයක්වත් දුන්නේ නැහැ. අතන මගේ අපමුදල් බැන්දේත් මෛත්‍රී ගුණවන්ත මහත්තයා තමයි. මම සත්‍යයක්වත් දුන්නේ නැහැ. ඉතින් එතකොට මට කිව්වා මං ගිහලා සල්ලි බඳින්නම් ඔබතුමා ඉදිරියපත් වෙන්න කියලා. එහෙම තමයි ඉදිරියපත් වුණේ. ඒක නිසා කිසිම චෝදනාවක් කරන්න බෑ. ඇත්ත වශයෙන්ම එතුමා එතුමාගේ පක්ෂය මට පූජා කරා. අපේ ජනතා පාර්ලිමේන්තුවේ සංකල්පය මේ ජනතාවට දියත් කරන්න එතුමාගේ පක්ෂය දායක වුණා පූජා කරා. ඒකයි ඇත්තම අර්ථකථනය. ඔව් එතුමා තමයි අප මුදල් තැන්පත් කර එතුමාගේ පෞද්ගලික ධනෙයි. මම මේ සටහන් කරු පූරකයා මේ සෙල් දේශයේ මේ වැඩසටහන මෙහෙවන මෛත්‍රී ගුණරත්න මහත්තයාගේ පක්ෂයෙන් ඡන්දිල්ලනවා කියන එක මම දැනගෙන හිටියේ නෑ. මම හැබැයි දන්නවා මේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් පක්ෂයෙන් ජනාධිපති වරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා එක අනිත් එක තමයි සල්ලි ගත්තේ නෑ කියන කතන්දරේදී මම එක දෙයක් සිහිපත් කරන්නට ඕනෑ. බොහොම ගෞරවාන්විත සිහිපත් කිරීමක් ඒ මම හිතනවා ඒක මා කළ යුතුකමක් හා පැවරුණු වගකීමක් ලෙස සලකා. මට තියෙනවා නඩු ගණනාවක් මේ රටේ. මහේස්ත්‍රාත් අධිකරණවල දිසා අධිකරණවල නඩු හබ තිබෙනවා. මම අදටත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට ණයයි. මං ඇත්ත කියනවා මට මෛත්‍රී මැතිතුමා ගෙවන්න සල්ලි නෑ. පස්සේ බලන්න. හරියයි අපි වැඩේ කරමු. ඒක තමයි මට මෛත්‍රී ගුණරත්න මහත්තයත් එක තියෙන මානව සහ මානුෂීය බැඳීම. එකයි බොහොම ස්තුතියි. මම එතුමට ඒ ටික මතක් කළේ අපේ රටේ ජනතාවට කියන්න හිතනවා ඇති මේ කොහෙන්ද අපි මේ නඩු කියන්න සල්ලි අපේ නාගරත්න මහත්තයා දන්නවා නීතිඥ මහත්තයෙක් හැටියට. ඔව් ඒ නිසා අද වෙනකන් රුපියල් සත මතක් කරන්නේ නැතුව නඩු දිනෙත් එයාගේ චේම්බර් එකේ ඉන්න ලෝයර් කෙනෙක්ට කියලා මතක් කරපුවම තමයි කැලෙන්ඩරේ ලියාගෙන ඉඳලා උසාවියට යන්නේ හෝ මෛත්‍රත්තුමා හම්බෙන්න යන්නේ. හරි කතාව අවසන්. එතකොට නාගානන්ද කොඩිතුවක්ක කොහොමද මේ මාචාර්ය අපේක්ෂකතුමාත් එක්ක සම්බන්ධ වෙන්නේ, දායක වෙන්නේ, මොන පදනමින්ද, මොන හේතු අරමුණු කරගෙනද? දර්ශන ඔබ නගපු ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. මේ සංකල්පය රටේ බලධරයා උත්තරීතර බලධරයා වෙන ජනතාවම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම කියන සංකල්පය ඒක ඔවුන්ට තියෙන ඒ අයිතිය ඒ ජනගත කරපු එක තමයි යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව. ඒක ලලිත දිසිල්ලා මැතිතුමා එක දන්නවා. ඔවුන් ඒක අධ්‍යයනය කරලා තියෙනවා. ඊට පස්සේ ලලිත දිසිල්ලා මහතා මා හමු වෙන ආවා. කවුද දයා හිටිය ආරච්චික තැල් ලැබුවා මේ කන්සෙප්ට් එක මේක අපි ගෙනියන්නේ. මම සම්පූර්ණ සහයෝගය දුන්නා. මම ඒ අවශ්‍ය කරන හැම සහයෝගයක්ම දුන්නා. මොකද දර්ශන මේක ඉතාම වැදගත්. මේ රටේ දිශානතිය වෙනස් කරන්න නම් අංක එක නීති ආධිපත්‍ය අවශ්‍යයි. ඒක මේ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් කරන්නේ නැහැ. ඒක කරන්න තියෙන එකම ක්‍රමවේදය ජනතාව මේක තමන්ගේ අතට ගන්න ඕනේ. මොකද මේ රටේ නීති සම්මත කිරීම ඍජුවම ජන ඒ කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අංක එක ජනරජයේ උත්තරීතර බලධරයා වන ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇති අයිතිය. ඒක මේ මහත්මයා පිළිගත්තා. ඒ අනුව මගේ උපරිම සහයෝගය දෙනවා කියලා තමයි ඒ පොත යම් යම් සංශෝධන වලට යටත් වෙන්නේ. හරි. මේ ඔබගේ මේ යෝජනාව 1978 මහජන මතයේ විමසීමකින් තොරව තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ගේන්නේ. මා දන්නා ඉතිහාසය තුල සහ පත පොත ඇසුරින්. ඊට පස්සේ තමයි ඔය ඔබ කියන සංකල්පය එන්නේ සමාජයට අවුරුදු දශක 4කට විතර පස්සේ. 40කට විතර පස්සේ. එතකොට මේ යෝජනාව මේ රටේ වර්තමාන ජනාධිපති අපේක්ෂකවරු ප්‍රධාන වශයෙන් තිදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඊට පස්සේ සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගය නියෝජනය කරන
අනුර කුමාර දිසානායක මේ තිදෙනාට ඔබගේ යෝජනා සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් ඔබ ඇයි කරේ නැත්තේ ඒක වාචිකව කරාද ලිඛිතව කරාද ඒ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි මොනවද වැදගත් මම අදත් කතා කළා සජිත් ප්‍රේමදාසට මැසේජ් එකකුත් ඇරේ මම ඔබටත් පෙන්වුවා ඒ වගේම ජන බල වේගයේ ජාතික ජන බල වේගයේ අයට ආරාධනා කළේ දැන් නෙවෙයි 2019 පීයෙන් ඇල්ලලා තියදී ඔබ කිව්වත් වගේ ජනාධිපති මැතිවරණයේ නාම යෝජනාව පැහැරගත්තට පස්සෙත් මම යෝජනා කළා ඔබ මේක ගේන්න මම මේ අද මේ මොහොත දක්වා කියනවා ආය 3-2 මොනවාකට අවශ්‍ය නැහැ අවශ්‍ය කරන්නේ බහුතර මතේ ජනතාවගේ වරමක් පමණයි මේක කරන්න පුළුවන් ඒක හරියට හරියට අර මේ ජනමත විමසුමක් හා සමානයි ඒ වගේම අපේක්ෂකයා කියන්නේ ජනතාවට මට නෙමෙයි රටේ දිශානතිය යහපත් මගකට යොමු කරන්න ඔබේ සිහිනේ ඒක නම් මෙන්න මේ වැඩපිළිවෙලට ඡන්දය දෙන්න ඒකට ඔවුන්ට දීපු ආරාධනයේ කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ දර්ශන පැහැදිලි කරනවා නම් ඒක වචනකින් මොවුන් නීති ආධිපතිට බයයි ස්වාධීන අධිකරණයකට බයයි නමුත් ඔබ කියන්නේ අධිකරණයේ ස්වාධීන නැහැ කියලාද දැන් නැහැනේ ඇයි ඔබ දැක්කේ ඔබගේ ප්‍රකාශනේ මගේ සමාවෙන්න ඔබගේ සමාවෙන්න නාකරන්ද මහත්තයා ඔබගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සම්පූර්ණ සීයක වගකීම මගේ ඔබ දන්නවා ඔබ සතුයි දැන් ඔබ දැක්කා මේ මෑතකදී යම් නැහැ කියන එක තීරුම මේක ඔබ දැක්කා පාර්ලිමේන්තුව තුල කවුද කතා කරන්නේ කිරියල් ප්‍රේමජයන්ත රනිල් වික්‍රමසිංහ අධිකරණය අපිට අදාළ නැහැ අපි අධිකරණයට ඉහළින් ඉන්නේ ඔබ දැක්ක මෑතකදී අධිකරණයේ දීපු නඩු තීන්දුව පොලිස්පති සම්බන්ධ නඩු තීන්දුව ඒ සම්බන්ධව තිබ මම අධිකරණ තීන්දුව වලට බැඳිලා නැහැ කියන්නේ කවුද රනිල් වික්‍රමසිංහ ඒකෙන්ද මේ රට ගලව ගන්න ඕන රටේ මහජනතාව දැනගන්න ඕනේ මේ කන්සෙප්ට් එක මේකම දෙයක් වෙන කිසිම අපේක්ෂකයෙක් ගේන්නේ නැහැ එකම අපේක්ෂකයා මේ ජනාධිපති මැතිවෙන්නේ වැඩ කෙලින්ම ව්‍යවස්ථාවක් අරගෙන ඉන්නේ ඒ ව්‍යවස්ථාව ඇවිල්ලා අනිත් අය ගේන්නේ මොනවද ප්‍රතිපත්ති ප්‍රකාශන උඩ මතක ඇති ගෙනවා ගෝඨාභය රාජපක්ෂ ගෙනවා සෞභාග්‍ය දැක්ම කියලා එක මේ ওই විශාල පොතක් ඔය ජන බල වේගයේ එකයි කවුද සජීත් ප්‍රේමදාසගේට ඊටත් වැඩිය ලොකු පොතක් බොහෝම ආර්ථික සංකල්ප කෘෂිකර්මයේ ඔක්කොම නමුත් ඒ කිසි දෙක සත්‍ය පහක වැඩක් නැහැ මේක ඇවිල්ලා ලලිත් දුසිල්ලා අපේක්ෂකයා දැන් ඔබට ඉදිරිපත් කරන රටේ ජනතාවට ඔබ මේක කියවා බලලා ඔබේ මනාපය මීට පක්ෂව ප්‍රකාශ කරන්න මට නෙවෙයි ඔබ තමයි ඔබ අපේක්ෂකයා හැටියට මට ඡන්දේ ප්‍රකාශ කරපු වහාම ඒක පළවෙන රාජකාරිය තමයි රටේ ජනතාව තමන්ට රටේ නීති තමගේ අධිකාරී බලයේ වැදගත්ම අංගයක් වන නීති සම්මත කිරීමේ බලය බලගන්වා ඒක අස්සම් කළා සම්මත කළා ඊට පස්සේ මගේ පළවෙන රාජකාරියක ජනතාව විධිමත්ව සහතික කළාය සම්මත කළා කියලා සහතික කිරීම ඒ ක්ෂණයකින් පාර්ලිමේන්තුවත් ඉතුරු යනවා පවතින ආණ්ඩුක්‍රමයක් තවත් අවලංගු වෙනවා ඔය පළාත් සභාව අවලංගු වෙනවා ඒකක්වත් කරන්නේ කවුද සියලු දේ කරන්න රටේ ජනතාව ඒ වැඩපිළිවෙල පිළිගන්න නිසා තමයි සම්පූර්ණ සහයෝගය දෙන්න තීරණය කළේ නමුත් කනගාටුයි කියන්නේ පවතින දේශපාලන පක්ෂ කාලයක් තිස්සේ වරදෙහි යෙදී සිටින නිසා මම යෝජනා කළා කියන්න ඕනේ ඔබට මම යෝජනා කළා සජීත් ප්‍රේමදාසටයි අනුර කුමාරටයි ඕකේ තියෙන විදිහට ඒගොල්ලන්ට බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් මොකද අධිකරණයේ නිදහස් වෙනවා මේ නාගානන්දර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවස්ථා කීපයක යෝජනා කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඔබට අධිකරණයෙන් අපේක්ෂා කරන ඍජුවම ජනතාවගේ අධිකරණ බලය බලගන්නවට අධිකරණය නිදහස් කරන්න. ඒක තමයි යෝගෙන් කරන්නේ. ඕකේ ආයේ පාර්ලිමේන්තුව විසින් අධිකරණයේ මගින් ඒව නැහැ. කෙලින්ම ජනතාවගේ අධිකරණ බලය අධිකරණයේ මගින් ක්‍රියාත්මක කරන්නේ. ඒකම ඇති ජනතාවට ලලිත් දසිල්ලා මහතාව පිළිගන්න. මොකද ඒ ගේන කන්සෙප්ට් එක ලංකා ලෝකේ පළවෙනි වතාවට කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොරව 71-89 සටන් කළානේ. ඒ මෙතන කරන්න කිසිම සටනක් නැහැ අර ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෝඨාභයෙන් නිරපහරිය වගේම තමයි ජනතාවට දෙනවා බලය ඔබේ අධිකාරී බලය බලගන්නවා ව්‍යවස්ථාවත් ගලවල විසකරන්න ඔය 3-2 ඕනි නෑ ඔබ දන්නවා තියෙන පවතින ව්‍යවස්ථා ප්‍රකාර 3-2 අවශ්‍යයි ජනමත විචාරණයක් අවශ්‍යයි ඒ කිසිම දෙයක් ඕනේ නෑ අපේක්ෂකයා සලකන්නේ මේක ජනමත විචාරණයක් ඔබ මේක පිළිගන්නවා නම් ඔබ අනුමත කරන්න ඒ ක්ෂණිකව රටේ උත්තරීතර නීතියේ හැටියට ඒක සම්මත කරන්න ඔබේ අධිකාරී බලය කියන උත්තරීතර බලය ජනතාව සතු පරමාධිකාරී බලය අංග එක මොකද්ද අවදාන ව්‍යාතාවේ 4 යන්නේ තියෙන්නේ ඍජුවම නීති සම්මත කිරීමේ බලය හා තමන්ගේ ඡන්ද බලය එක අංගයක් තමයි 4 අයන්නේ කියන්නේ ඍජුවම රටේ නීති සම්මත කිරීමේ බලය ඒක බලගන්නවා මේක සම්මත කරන්න තමයි රටේ ජනතාවගෙන් ඉල්ලීම කරන්නේ මම මේ සම්බන්ධයෙන් අපේ අපේක්ෂකයන් ලලිත් දිසිල්ලා මට පූර්ණ සහයෝගය දෙන්නේ ඔහු මේ අභියෝගය ගත්තා. ඕක එසේ මෙසේ එකක් නෙමෙයි. දැන් ඔබ දන්නවා ගෝඨාභය බොරු
මේක ගෙනල්ලා ඒක කලේ නැහැනේ ඌට මුකුත් තියනද ඒකට රිපකෂන් තියනද ඒකට රිටර්න් එකක් තියන මොනවාක්වත් නැහැ මුතෝ ඕක එහෙම නෙමෙයි අපේක්ෂකයා ජනතාවට දෙන ප්‍රතිඥාව ප්‍රකාරව ව්‍යවස්ථාව තමන්ව පත් කරමු ෂණයකින් ඡන්ද ප්‍රතිඵල වලින් පසුව එය රටේ උත්තරීතර නීතිය ලෙස පිළි අරගෙන අස්සන් නොකොලොත් ඌට තියන ව්‍යවස්ථාවේ විධි විධානයක් අවුරුදු 3ක් ඉර යනවා දේපළ එයාගේ රුපියල් මිලියන 10ක දඬනයකට යටත් වෙනවා ඒව ඔක්කොම තීන්දුව කරන්නේ රටේ ජනතාව ඕක වෙන කිසිම අපේක්ෂකයෙක් කරන්නෙත් නෑ කරන්නත් බෑ අපේක්ෂකතුමා ඔබ යම්කිසි ආකාරයකින් ගිවිසුම් ගත වෙලා තිබෙනවද මේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් රටේ සාමාන්‍ය හුදී මේ පොදු ජනතාවට යම්කිසි ආකාරයක ගිවිසුම් ගතව තිබෙනවද නාගානන්ද කොඩිතුවක් උත් එක්ක ඔව් මම මේ ටික එතුමා කියන ආකාරයට නාගානන්ද කියන විදිහට මම මේක ජන සම්මතවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනගත කරමින් ඊට ජනවරමක් ඉල්ලනවායි කියන කාරණාව. එහෙම කිසිම ගිවිසුමක් නැහැ. මම කියන්නේ 2022 ජූලි මාසෙන් 29 වෙනිදා මේක දියත් කරනකොටත් අපේ මම එදා ප්‍රසන්ටේෂන් එකක් කරා එදා හිටපු ජනතාවට මේ ව්‍යවස්ථාවේ අනුරූපය මොඩල් එක මේක අපි කියන්නේ කුඩාම ඒකකයකින් ඡන්දයක් පවත්වලා ඩිජිටල් ක්‍රමයට මේ ටික එකතු කරගෙන අපි හදනවා මුලින්ම ජනසභා 14022 ග්‍රාම සේවක කොට්ටාස තියෙනවා ග්‍රාම නිලධාරී කොට්ටාස 14022 තියෙනවා 14022 22 ගානේ 294,000 නියෝජිතවපත් වෙනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ඒ 22ක් තියෙන්නේ අපේ තියෙනවා ශේෂ්ත්‍ර 22ක් අපි අඳුරාගෙන තියෙනවා රට සංවර්ධනය කරන්න ඕනේ අධ්‍යාපනය කෘෂිකර්මය ආදී. ඒතරකින් තමයි 22ක් ගන්න ඒකයි. හැම ගමකම මේ ශේෂ්ත්‍රෙකම අපි සමුපකාර ආත්‍ය ක්‍රමයකින් සංවර්ධනය කරන්න හදන්නේ. ඒක නිසා මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විතරක් නෙමෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී සිටිනවා සංවර්ධන ආර්ථික ක්‍රමයකට. ඒකයි නාගනන්ද මහත්මයාගේ ව්‍යවස්ථාවේ අපේ ව්‍යවස්ථාවේ තියෙන මූලික වෙනස. සිද්ධාන්තයක වෙන්න පුළුවන්. අපි නබීතුමා කියන්නේ ස්වර්ගයට යන්න. ජේසුස්තුමා කියන්නේ ස්වර්ගයට යන්න. බුද්ධාගමේ කියන්නේ නිවන් දකින්න. මේ තුනම එක තැනකයි කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් අපි කොයි පාරෙන් ගියත් මෙතෙන්ට යන්න ඕනේ ජනතාව සුඛිත මුදිත කරන්න. ජනතාවගේ පරමාධිපත්‍ය දෙන්න. ජනතාවගේ පරමාධිපත්‍ය දෙන ගමන් ජනතාවගේ අධිකාරී බලය නැවත ප්‍රතිස්ථාපනය කරන ගමන් ජනතාව බලගන්නා ජනතාවගේ අස්පර්ශනීය අයිතිය ස්පර්ශකල් නොහැකි අයිතිය ස්ථාපිත කරන ගම ජනතාවට ආර්ථික නිදහස ලැබෙන්න ඕනේ මේ ආර්ථික සැලසුමත් එක තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ එතකොට අපි යෝජනා කරන්නේ මේ ශේෂ්ත්‍ර 22කට බෙදලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ අධිකරණ ස්වාධීනයි අධිකරණයේ නිශ්චයකාරු දිවුරුන් දෙන්නේ ජනාධිපති ඉදිරියේ නෙමෙයි ඕනෑම නිශ්චයකාරෙක් ඉදිරියේ හෝ ලේකම්වරයෙක් ඉදිරියේ දිවුරුන් දෙන්න පුළුවන් එතකොට අපේ ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවටපත් වෙන්නේ වර්තමානයේ සමායන අපි මම ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරමින් හැරෙනවා වෘත්තීමය නීතිඥයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරන නාගානන්ද වෙතට මේ 2015 ජනාධිපතිවරණේ ජනවාරි 8 ජයග්‍රහණය කරලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ කේ ශ්‍රී පවන් අග්‍රවිශකාරවරයා ඉදිරියේ. සාමාන්‍ය ජනාධිපතිවරණයක් ජයග්‍රහණයෙන් පසු ඔහු හෝ ඇය දිවුරුම් දිය යුත්තේ අග්‍රවිශකාරවරයා ඉදිරියේ බව අතීතයේ අපිට අත්දැකීම් තියෙනවා. එහෙම ජනාධිපතිවරයෙක් ඉදිරියේ මොකද්ද කරන දිවුරුම ගැන මන් දන්නේ නැහැ. හරි. දැන් මෙතන සිදුවෙන පැහැදිලි වෙනස ඔබ කතා කරන්නේ 1978 ව්‍යවස්ථාව ගැන. ඔව්. නමුත් මේ ඉදිරි සම්පත් කරන ජනතාව තමන්ගේ අධිකාරී බලය බලගන්නවා සම්මත කරන ව්‍යවස්ථාව ප්‍රකාරව ඒක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අපේක්ෂකයා සහතික කළාට පස්සේ විධිමත්ව ජනතාව සම්මත කළා කියලා ඒ ක්ෂණයකින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා. ඒකේ තියෙනවා ඔහු කෙසේ දිවුරුම් දිය යුතුද අපේක්ෂකයා. ඒ ක්ෂණයකින්ම පාර්ලිමේන්තුව විසර යනවා අධිකරණයේ විසර යනවා අධිකරණයේ විනිශ්චයකාරවරු ඇතුළු ඔව් 163 1978 ජනතාව මේව දන්නේ නැහැ 1978 ව්‍යවස්ථාවේ ජර්ජ ආවදන කරපු පළවෙනි එක තමයි අධිකරණයේ විසරුවා. මේකෙත්
අධිකරණය ක්ෂණිකව විසිර යනවා ඒකම නැවත විනිශ්චයකාරවරු සියලු දෙනා ජන සම්මත ජනතාව තමන්ගේ අධිකාරී බලය බල ගන්නවා කවුරු ඉදිරියේදී විනිශ්චයකාරවරු දිවුරුන් දිය යුතුයි ඊට පස්සේ විනිශ්චයකාරවරුන්ට බලය දීලා තියෙන නව ව්‍යවස්ථා ප්‍රකාරව ඕනම විනිශ්චය ඒක තමයි සුද්දාගේ කාලේ තිබුණේ සුද්දාගේ කාලේ තිබුණේ විනිශ්චයකාරවරු දිවුරුන් දෙන්නේ තවත් විනිශ්චයකාරවරු ඒක තමයි සැබෑ බලතල බෙදීම අපි කියන්නේ ડોක්ටරින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර් මේකෙත් ඒක නැවත ගේනවා විනිශ්චයකාරවරුන්ට බලය දෙනවා ඔබ දැක්කම ඊයේ පෙරේද යනකම් අභියාචන අධිකරණයේ තිබුණ වේකන්සි 7ක් රනිල් වික්‍රමසිංහ තමාගේ බලය පෙන්නමින් විනිශ්චයකාරවරු පත් කළේ නැහැ අධිකරණය නිකන් පාගගෙන ඉන්නේ ඔබට කියන්න පුළුවන් අර මම දැක්ක අර ප්‍රසන්තලාල්ගේ වීඩියෝ එක එයා කියනවා ඇයි දෙයියනේ මේ පාගල තියන්නේ අධිකරණය කියලා ඇයි ඒ පත්තර පත් වෙලා තියෙන්නේ ඒක මේ ව්‍යවස්ථාවෙන් නිදහස් කරනවා අධිකරණය කොහෙත්ම විධායක ජනාධිපතිට හෝ රාජනායකයට හෝ කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිම බැඳීමක් නැහැ. ඒක නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔබ ඇහුවනේ අර අපේ ගිවිසුමක් තියෙනවා ගිවිසුම. ගිවිසුම ජනතාවත් එක්ක තියෙන. ජනතාවත් එක්කයි ගිවිසුම් ගත වෙන්නේ. මෙන්න මේක ඔබ පිළිගන්න. මේක ඔබ සම්මත කරන්න. මේක රටේ දිශානතිය වෙනස් කරන වැඩපිළිවෙලක්. මෙතෙක් කල් ශ්‍රී ලංකාව නිකන් කාන්තාරයකට ගලා ගොස් නිකන් සිඳී යන ශ්‍රී ලංකා මාතාව නම් නදිය අපි හරවනවා කියලා විශේෂම භූමියකට ඔබ ඒක පිළිගන්න. ඕක අනිත් අපේක්ෂකයෝ කවුරු පිළිගන්නේ නැති නිසා තමයි මේ වැඩපිළිවෙල ගෙනා. හරි. මාචාර්යතුමා කියන්න ප්‍රායෝගිකව අපි හැරෙමුකෝ අපි ටර්න් එකක් ගමු දැන්. හරි. මොකද අපි ඩයග්‍රෑම් එකට යන්න කලින් ඒ ටර්න් එක ගන්න ඕනේ. ඒ තමයි ඔබ සන්තකයේ තිබෙන වර්තමාන නූතන ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික ආගාධයෙන් ගොඩෙන් මිනිස්සු අද දුප්පත් මිනිස්සු කතා කරන්නේ ඕකනේ. හරි බොහොම සුළු පිරිසක් දැනුගත් ස්තරයක් සමාජ පන්තියක් කතා කරනවනේ මේකත් වෙන්න ඕනේ. හරි ඒක ලොකු කුඩා ભેදකින් තොරව කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගෙන ක්‍රමවේදය පැහැදිලි කරන්න සරලව හා කෙටියෙන්. දර්ශන දැන් අද ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ ප්‍රධාන ජනප්‍රතිනිධි කියලා මට කියන්න දන්නේ නැහැ. නමුත් ඒ අපේක්ෂකයෝ වර්තමාන ජනාධිපති ඇතුළු සිළු අපේක්ෂකයෝ කියන්නේ IMF එකේ ණය අරගෙන අපි තවත් ණය අරගෙන මේක මේ ණය උගුලෙන් බේරලා රට සංවර්ධනය කරනවා කියලා. කවුරුත් ඉදිරිපත් කරලා නැහැ මට දන්න විදිහට සාර්ථකව ගෙනියන්න පුළුවන් ආර්ථික ක්‍රමයක්. අපි යෝජනා කරන ක්‍රමය තමයි රටේ තියෙන මානව සහ ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් භාවිතා කරලා අපි රට ඇතුලේ ධනෙ උත්පාදනය කරන්න ඕන. මම ඊයේ අපේක්ෂක කතාවක් අහන් හිටියා. ඒක කියන්නේ දැන් දිනයි කියලා ඇඳගෙන ඉන්න කට්ටිය බදු එකතු කරලා බදු වැඩි කරලා දැන් ඔන්ලයින් වැඩ කරලා රැට ගෙදර ඉඳන් හම්බ කරන තරුණ තරුණියන්ගෙනුත් ටැක්ස් එකක් බිල් එකක් ගෙනලා ගහලා රජයේ බදු ආදායම වැඩි කරලා මේ අයවැය පියවර කරන අය ගවන්න. මේක නෙමෙයි ක්‍රමේ. ජනතාවගෙන් බදු අය කරලා ජනතාව පීඩනයපත් කරලා රටක් සංවර්ධනය කරන්න බෑ. එහෙම කරපු රටක් නෑ. අපි කරන්නේ ජනතාවගේට රැකියා අවස්ථාවන් ලබා දීලා රටේ ධනය උත්පාදනය කරන්න ඕනේ. ධනය උත්පාදනය කරන්නේ මේ මහ පොළොවට තියෙන ධනය. පොස්ට්පේඩ් නිදි තියෙනවා, මින්රන් තියෙනවා, රත්තරන් තියෙනවා, යකඩ තියෙනවා. අපේ කොහු කර්මාන්තය තියෙනවා, නැත්වත් කර්මාන්ත තියෙනවා. මේ කර්මාන්ත අපි සිද්ධ කරන්න ඕනේ. එතකොට අපේ බොහෝ කර්මාන්ත තිබුණා. අපේ තිබුණා පූගොඩ රෙදිකම්මල මෙවැනි කර්මාන්තශාලා තිබුණාද? ඒකක්වත් නැහැ. ඒවා එක්කම විකුණලා දාලා. තවමත් විකුණගෙන පවතිනවා. මට කඩපාඩමින් කියන්න පුළුවන් ඒ ආයතන සම්බන්ධයෙන්. ඔව්. කමන්නේ අපේක්ෂකව මම කතා කරා. ඉතින් එතකොට මේ අපි ඉස්සර අපේ කාන්තාව එහෙම ගොඩක් ඇඳ ලංකාවේ හදන ඇඳුම් රෙදි පාවිච්චි කරේ. ඉතින් හෑන්ඩ්ලූම් තිබ්බ ගෙදර ගොඩක් ගෙවල් වල ගමේ තිබුණා රෙදි වෙන අත්‍යන්ත්‍ර ඒව ටක ටක ගාලා සද්ද. එතකොට මං කොස්ගොඩ මගේ ගම බලපිටුද්ද වැලිවත්ත රෙදි මෝල තනිකර හෑන්ඩ්ලූම් මිල් එකක් ඒව මොකොත් නෑ දැන්. මොකද ඒ පලාතම කාන්තාව ඒක රස්සාව කරා. දැන් වෙලා තියෙන්නේ පිට රටින් ගේන එක. දැන් අපි කරන්න ඕනේ මොකද? රට සංවර්ධනය කරන ආනනේ අඩු කරන්න ඕනේ, අපනනේ වැඩි කරන්න ඕනේ. අපි තෙල් සඳහා බල ශක්තිය සඳහා කෑම සඳහා වියදම් කරන මුදල් අර පරිසරයෙන් පාවිච්චි කරන්න ඕනේ. මේකට කරන්න ඕනේ මොකද්ද? අපි කරන්න ඕනේ අපේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ.
එතකොට අපේ නිෂ්පාදන අධිකරණ ගම්වල. එතකොට අපි තවත් උපක්‍රම අවශ්‍ය වෙනවා. ස්වභාවික සම්පත් පාවිච්චි කරනවා. ඒක තමයි අපික සමපකාර සිතිකක් හදන කල ග්‍රාම නිලධාරි කොට්ටාස. අපි දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක විශාල තියෙනවා සමපකාර සමිතියක් විවිධ සේවා සමපකාරයක් එක ශේෂ්ත්‍ර 22ක් තියෙනවා. ඒක 22 නියෝජිත හැම ග්‍රාම නිලධාරි කොට්ටාසකම ඉන්නවා. අපි දුන් අධ්‍යාපන සමපකාරය කියලා. දැන් මගේ පළපුරුද්ද තමයි අවුරුදු 32ක් විශ්වවිද්‍යාල උගන්වන එක. මොළ හදන එක. අපි හදන්නේ උපාධිධාරියෝ, පශ්චාත් උපාධ්‍යාරියෝ, PhD, ඩිප්ලෝමා හෝල්ඩර්ස්. ඒගොල්ලෝ ගොඩක් අය රට ගිහිල්ලා හදන. නිදහස් අධ්‍යාපනයෙන් සල්ලි වියදම් කළා. ඉගෙන ගත්තට පස්සේ පිටරට ආර්ථිකයට රෙඩිමේඩ්. ලෑස්ති ප්‍රොෆෙෂනල්ස්ලා අපි දෙනවා ඒ රටේ ආර්ථිකය හදන්න. අපේ රට බංකොලොත් වෙනවා. අපේ බ්‍රේන් ඩ්‍රේන්. අපි ඉතාම අපට බලපාන දෙයක් ඒක. අද වැඩ කරන්න, කාර්යාල වැඩ කරන්න, ඉන්ඩස්ට්‍රියල් වැඩ කරන්න මිනිස්සු අඩුවක් තියෙනවා. ඒතර ඒකට ඒක වෙනම කතන්දරයක්. ඒ නවත්ත ගන්න අපි ආර්ථික දියුණු කරන්න ඕනේ. තව එකක් තමයි අපිට හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිකම දෙන්න පුළුවන් තාක්ෂණික විද්‍යාල හදලා ජපන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, කොරියන් භාෂාව උගන්වන්න පුළුවන්. මොකද දැන් වැඩිපුර යන්නේ ගෘහ සේවිකයට යන්නේ අපේ අම්මලා නංගිලා නැන්දලා. ඉතින් අපිට පුළුවන් තරුණ තරුණියන්ට භාෂාව පුහුණු කරන්න. ඕන්න පුළුවන් යම් යම් කුසලතා ඇති කරලා දෙන්න. පයිප් කරුවන්, මේසන් බාස්ලා, වඩු බාස්ලා, වැද්දුම් කරුවන්, වෙල්ඩර්ස්ලා, එතකොට බර වාහනවල වන රියදුරන්, ඒව ගරම ලෝකයේ තියෙන මේ වෙළඳපොලේ තියෙන රැකියාවන් ඉතා විශාලයි. අපට ඒකට ඉල්ලුමක් තියෙනවා. අපට තියෙන්නේ තානාපතිකාරවලට කියන්න අපට සල්ලි එපා, ණය එපා, අපට රස්සාවල් දෙන්න. මේ රස්සාවල් ඇති කරලා මේ ගියාම අපට සල්ලි එනවා. මේක තමයි ඉස්සෙල්ලා අපට මුදල් හොයන්න පුළුවන් මාස 3 පාඨමාලා, මාස 6 පාඨමාලා, අවුරුද්ද පාඨමාලා දාලා අවුරුද්දක යනකොට මෙරට සල්ලි ගේන්න පුළුවන්. ඒක තමයි ඉතාලම දැන් ඔබ කියපු සමාවෙන්න. ඔව්. තියෙන දැන් ඔබ කියපු මේ ස්වභාවික සම්පත්. ඒ වගේම මානව ප්‍රාග්ධනය. මේ පොළොව යට තිබෙනවා මහා අතිවිශාල ධනස්කන්ධයක් අපි නොදන්නා, තක්සේරු කළ නොහැකි ප්‍රමාණය. ඒ ටික අදාළ නිසි ක්‍රමවේදයකට අනුව ආයෝජනය කරලා නව රැකියා උත්පාදනය ඔය කොහොම විස්තර ටික කියවනේ. ඔය ටික කරන්න අපිට කොහෙන්ද සල්ලි මේ මොහොතේ ජනාධිපතිවරණයෙන් පස්සේ මුදල් හොයන්නේ කොහොමද? ඒක තමයි මම කියන්නේ සමුපාකාර ක්‍රමයට කියලා. ඔබ සැමටත් සැම ඔබටත් සේවය කරන සමුපාකාර ක්‍රමය. හැබැයි මහාචාර්යතුමනි මෙහෙමයි. අපි ඔය සමුපාකාර කන්සෙප්ට් මේ සංකල්පේ මම පූලිමේ ඉඳලා හාල් පොතට හාල් ගත්ත මිනිහෙක් ළමා වී ඉස්කෝලේ යනකොට මමත් කළා තියෙනවා. භූමිතෙල් රෙද්ද ඇන්දේ අපේ අම්මා ලාච්චිලා. හරි. ඒ නිසා අස්සම් කරන්න බැරියයි ඇංගිලි සලකුණු තිබ්බේ හාල් පොතට. දැන් ඔබ ඔය කියන්නේ නැවත මේ එහෙම සමුපකාර ක්‍රමයක් ගැනද? නෑ, ආර්ථික සංවර්ධනයක් ගැන. මොකද ලංකාවේ ඉන්නවා ඩයස්පෝරා එකක් මේ රටට ආයෝජනය කරන්න ඕන තරම් ඉන්න අය. අපිට ඒගොල්ලන්ට ආරාධන කරන්න පුළුවන් ආයෝජනය කරන්න. ඒක මතම අපි රැඳෙන්නේ නැහැ. අපේ තියෙන මේ සීමිත ධනෙ මේ සමුපකාර ක්‍රමයට කුඩා ඒකකවල නිෂ්පාදනය ඇති කරන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම්. අපි සමුපකාරයක් හදලා තනමල් විල ඔව් කරන්නේ රණවරා පොල්පලා ඉරමුසු වේලලා පැකට් කළා, තත්ත්වපාලනයක් යටතේ පැකට් කළා. අපි ජර්මනියට අරනවා. ඒකට අපි අලිබබා වගේ ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙන ඒගොල්ලන්ට එක්ස්පෝර්ට් කරන්න. මේ කුඩා පරිමාණයෙන් පටන් ගන්න පුළුවන් දේවල්. ඒක අපි කියන්නේ. එතකොට මේ නිෂ්පාදනය කරන්න අපිට ඕනේ පැයටක් වැඩ කරන මිනිස්සු. අද ඊශ්‍රායලය තමයි යුරෝපයට කෑම දෙන්නේ. ග්‍රීන් හවුස් වල වවන්නේ. මොකද අධික අස්වැන්නක් ගන්න පුළුවන් ඉතා කුඩා වතුර ප්‍රමාණයක්, ඉතා කුඩා අසරලන පොර ප්‍රමාණයක් දාලා ආහාර වවන්න පුළුවන්. අපි යෝජනා කරනවා මේ ග්‍රාම සේවක කොට්ටාස, ග්‍රාම නිලධාරි කොට්ටාස 14022 ග්‍රීන් හවුස් දෙන්න. මම ඊයේ ගියා පොඩි ප්‍රචාරක වැඩක් කරන්න වනාත මුල්ල පැත්තේ මහල් නිවාස පැත්තකට. ඉඩක් ගොඩක් ඉඩ තියෙනවා. මේ ළමයි සෙල්ලම් කරන සමාජංගල සමාජංගල නිකන් තියෙන ඒ වගේ තැන ග්‍රීන් හවුස් එකක් දැලා ඒ රැකියා නැති තරුණ තරුණියන්ට සමෘද්ධි ලාභීන්ට එතන වැඩ කරන්න කිව්වනම් එතන ඒ ප්‍රදේශයට අවශ්‍ය පළතුරු දළු ආදී වවන්න පුළුවන්. ඔවුන්ට රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්, පඩියක් දෙන්න පුළුවන්, අතිරේක භෝගයක් තිබුණොත් එහෙම සුපිරි වෙළඳසැලකට ඒවා විකුණලා ඔවුන්ට පාරිතෝෂිත දෙන්න පුළුවන්. එතකොට ඒ ගම පෝසත් වෙනවා. ගම පෝසත් කරන එක තමයි අපි කරන්නේ. ගමට සල්ලි එන්න ඕනේ. ධනය හැදෙන්නේම ධනය හැදෙන වැඩ කරන්න ඕනේ, වවන්න ඕනේ. අපිට ධනය හදන්න පුළුවන් හොඳම උපාය ක්‍රමය තමයි වගාව. එතකොට අපි තේ අපනය කළා තමයි ගොඩක් සල්ලි ඉවිස්සර. දැන් තේ වගාව ගිහිල්ලා ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා ඔබතුමාගේ වගේ ජනසතු කරපු නිසා ඒ කරන
කොමියුනිස්ට්වාදී සමුපකාරයක් නෙමෙයි අපි කියන්නේ. ආයෝජන සල්ලි හම්බ කරන ධනෙ උපද්දන සමුපකාර ක්‍රමයක් හැම කෙනෙකුටම උපකාර කරගන්න. ඒ විදිහ සමුපකාර ක්‍රම ඒක අධ්‍යක්ෂණය කරන දාන්නේ ග්‍රාමීයදරි කොට්ටාසේ අද වෙනකොට පඩි අරගෙන පය දෙකක් අදවසකට වැඩ කරන්නේ නැති ග්‍රාමීයදරිතුමා කෘෂි උපදේශකතුමා හැම ගමකම ඉන්නවා. සංවර්ධන නිලධාරිතුමා සමුළු නිලධාරිතුමා ඒ වගේ හතර පහ දෙනෙක් ඉන්න හැම ගමකම පඩි දෙනවා ආණ්ඩුවෙන්. හැබැයි පය දෙකක්වත් සේවය කරන්න පය අටක් කරන්න කොහොමවත් පය දෙකක්වත් සේවය කරන්න නැහැ. උන්ට කරන්න රැකියාවක් දීලා නැහැ අපි. ටිය වාර එකක් දීලා නැහැ මොනවද කරන්න ඕනේ කියලා වර දීලා නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ගොඩක් කරලා දේශපාලනේ. එතකොට අපි මේගොල්ලොන්ගේ අධීක්ෂණ යටතේ මේ වගේ හරිතාගාර වල වවලා වගාව කළා ආහාර සුලභ කරනවා. පෝසත් කරනවා. එතකොට ඒගොල්ලෝ පෝසත් වුණාම හෙල්දි මයින් ඉන් හෙල්දි බොඩි. එතකොට හෙල්දි මයින් එකට එනවා. එතකොට අපි තවත් යෝජනා කරනවා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම හෙළ වැඳ මැදුරු හදන්න. මගේ මිත්‍රෝ ඉන්නවා වෛද්‍යවරු, මගේ පවුලේ ඉන්න වෛද්‍යවරු ඕන් කියන්නේ රජයේ රජයේ රෝහල්වල තියෙන තතබදය ඌන්ට හරිම ආතතියක්. ආතතිය මොකද වෙන්නේ? බෙහෙත් නැහැ. ලෙඩ්ඩු වැඩි, ඇඳන්නේ, ඉඩ නැහැ, වැසිකිලි නැහැ. මේවා හින්දා මොකද වෙන්නේ? ආතතියක් තියෙනවා. හේතුව මොකද? ලංකාවේ ජනගහනය මිලියන් 22යි, ලක්ෂ 220යි. හැබැයි ලක්ෂ 500ක් යනවා ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න අවුරුද්දකට. ඒ කියන්නේ ඉසර දෙයක් හැදුනත් ඉස්පිරිතාලේ දුවනවා. නිකන් යම් වෙන්නේ. සමහරව යනවලු ලස්සන දොස්තරුන ඉන්නවනේ ඒකටත් එනවා. ලේ දොස්තරුන අපිට කියන්නේ. ඒ ලෙඩ තුන් හතර පාරක් එනවා අපි බෙහෙත් ගන්න. මේ වගේ මානසික ලෙඩුත් ඉන්නවා. මේ නිසා රෝහල්වල තත්ත්වය හොඳ බෙහෙත් දීලා ලෙඩු සනීපන තත්ත්වයට නගා සිටිනවා. ඔබ කියන්නේ මේ හෙළවෙදකම සම්බන්ධයෙන්ද? හෙළවෙදකම සම්බන්ධයෙන්. මේ හෙළවෙදකම කියන්නේ හෙළවෙද සංගමයක් තියෙනවා ලංකාවේ ලක්ෂයක් වෙන සමාජිකයෝ. මේ සංගමය මට දීලා තියෙනවා හෙළ අභිමානී සම්මානයක් 2023. අපි දැනටත් පටන් ගන්න තියෙන හොරණ ප්‍රදේශයේ ජනතා පාර්ලිමේන්තුවේ සංකල්පය අපි නිකන් ඉඳලා අපි අත්අද බැලින් කරලා තියෙනවා හොරණ ප්‍රදේශයේ දැනටත් අපි හෙළ දොරක් දාලා තියෙනවා. ඒක නීතිය තමයි, රීතිය තමයි. ගමේ කට්ටිය වැටේ තොටේ තමන්ගේ ගෙවත්ත බෙහෙත් පැලැටි වවන්න ඕනේ. අදට ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න ඉන්දියාවෙන් අපි. අපේ බෙහෙත් වඳ වෙලා ගිහිල්ලා. මොකද අපේ ඇලදොල ගංගා කැලෑ විනාශ කළා. ඉතින් මේක ආපහු පටන් ගන්න ඕනේ. ආඩතෝඩ වාතභංග ගස් අපේ වැටවල හිටවන්න ඕනේ. ඉතින් වෙනුවල් ගැට කියන එක අපි මේ උණක් ගත්තම ඇඟිලි දෙනකොට බොන්න පුළුවන් දෙයක්. අපි ඒවා දැන් වෙනුවල් ගැට මොනවද කියලා දන්නේත් නැහැ සමහර තරුණ අය. ඉතින් මේ නිසා හෙළවෙදකම හොඳට ගත්තොත් තමයි ඉස්පිතාලට යන පාන අඩු වෙනවා. ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඉතින් අපේ සංකල්පය තමයි සුවපත් පොහසත් ගමක් හදනවා. ඒතර මේ සමුපකාරවලින් අපි උගන්වනවා. අපේ විශ්වවිද්‍යාලට අමතරව මැද සහ පහත මට්ටමේ හැකියාවල් තියෙන තාක්ෂණික කොටසක් ඇති කරනවා. මම විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලේ අපි තායිලන්තේ ගියා සංචාරයක් විශ්වවිද්‍යාලවල තත්ත්වය බලන්න අපේ විශ්වවිද්‍යාලත් එක්ක සසඳා බැලීමට. මම තායිලන්තේක විශ්වවිද්‍යාලයට ගියා. ඒ විශ්වවිද්‍යාලය යනකොට ඒ විශ්වවිද්‍යාල ලොකු පින්තූරු ගහලා තියෙන රටේ රජුරෝ වඩු වැඩ කරනවා, යතු ගානවා, කීයටෙන් කපනවා. මොකද ඒ රජු ඍණ දෙන විශ්වවිද්‍යාලේ ඔහු මාස්ටර් කාපෙන්ටර්කෙනෙක්. රජ්ජුරුගේ මිත්‍ර තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක ආඩම්බරයක්. ඉතින් අපි මේ රටේ ගෞරවයක් දෙන්න මේ වෘත්තියකයන්ට දීලා මේක රස්සාවක්, හොඳ රස්සාවක්. පෙදරේරුව මේ ටයිල් අල්ලන වාසුන් නැහැලා. අදටත් ලංකාවේ හොඳ සල්ලි හැම කරන අය ඒගොල්ලෝ. හොඳ වාසුන් නැහැ කෙනෙක් නම් හොඳට වැඩ කරන්න පුළුවන් නම්. ඉතින් මේ වගේ රැකියාවන් අපි උත්පාදනය කරන්න ඕනේ. World of work is very big. We have to supply manpower for that. අපි ඒකට අපි දෙන්න ඕනේ හියුමන් රිසෝර්සස්. තීල තමයි අපි සල්ලි හැමකම. මේව තමයි අපි රට නගන්න හදන්නේ, රටේ ආර්ථිකය හදන්න හදන්නේ. එහෙම තමයි අපි ණය ගෙවන්නේ, මුදල් ඉතුරු කළා. අනිත් එක තමයි අපි යෝජනා කරනවා ගෙවල් තියෙනවා ලක්ෂ පහක්. ලංකාවේ ගෙවල් තියෙනවා ලක්ෂ පහක්. ලක්ෂ පහේ වහලවල් උඩ අඩුම ගානේ ලක්ෂ 3ක හරි 3.5ක හරි වහලවල් උඩ සෝලර් පැනල් දාලා අපිට පුළුවන් විදුලි නිපදවල ඒ ගෙවල් වලට නොමිලේ විදුලිය දෙන්න. වහල දෙනවට විදුලිය නොමිලේ දෙනවා. ආයෝජකයා දැනුත් ආයෝජකිනු BOI ප්‍රොජෙක්ට්ස් අප්‍රූව් කරපුව අපි ළඟ. අපි ජනතා බලනත නිකන් ඉඳලා එවන්ගේ අපි හදලා තියෙනවා මේ විදිහට යාපති. එතකොට
ඉතුරු විදුලිය මණ්ඩලයට දීලා තමයි ආයෝජකයාගේ මුදල් කවර කරගන්න මුදල් පියවා ගන්න. මෙහෙම කරොත් එහෙම අපේ පීක් රික්වයර්මන්ට් එක කියන්නේ උපරිම ධාරිතාව අපරේෂන්නේ මෙගවොට් 2700ක් රැට මේ වෙලාවට වගේ හැමෝම ටීවී බලනවා හැමෝම ලයිට් පාවිච්චි කරනවා මේ 2700න් අඩු මාසෙන් අර්ධයක්වත් අපිට නිපදවන්න පුළුවන් ඒ නිවාසවල සෝලර් පැනල් ගහලා. ඒතර අපිට තෙල් ගෙන්නන ප්‍රමාණය අඩු වෙනවා මුදල් ඉතුරු වෙනවා. ඒකයි මම කිව්වේ අර වර්ෂන් වෙන්න ඕනේ. ඒ මුදල් ඉතුරු වුණාම අපි ළඟ ඉතුරු වෙන අතිරික්තයක් ඒකම මුදල් ගෙවනවා. නැතුව ණය අරගෙන ණයකවල මේ රට හදන්නත් බෑ. රුපියල් 10000 ඒවා 20000 ඒවා මේ පක්ෂවල කියන විදිහට නිකන් ගෙවල් වලට දීලා හවුස් හෝල් එකට 10000 ගාණ දෙනවා. අපි 20000 ගාණ දෙනවා. අච්චු ගහලවත් එහෙම දෙන්න බෑ. අපි දෙන්නේ විදුලිය නොමිලේ. එතකොට තමන්ගේ මාස අන්තිමේ දෙකොන කැට ගහගන්න ලොකු සහනයක් යනවා විදුලි වලේ නිකන් ලැබෙනවා නම්. මෙගවට් 3.5ක්. එහෙම නැත්නම් 5ක් අවශ්‍යතාවය අනුව ඉන්න පවුලේ ඉන්න ගාන වාලි ප්‍රමාණය අනුව දෙන්න පුළුවන් නොමිලේ. මෙන්න මේ විදිහට අපි මුදල් ඉතුරු කරන රටේ ධනෙ හම්බ කරන්නේ නිෂ්පාදනය කළා තමයි මේ රණය ගවන්නේ. IMF එකත් එක්ක අපි තරහක් නැහැ. අපි එකට වැඩ කළා මුදල් ගේනවා ණය ගේනවා. හරි. අපේක්ෂකතුමායන් අහන බොහෝ විට අවසාන ප්‍රශ්නේ. මාචාර්යතුමනි, ඔබතුමාගේ මේ ජනාධිපතිවරණ කැම්පේන් එක අපි ඔකට කියන්නේ. හරි. කොපමණ අයවැයක් ඔබ ඇලොකේට් කරාද වෙන් කරාද ජනාධිපතිවරණයට පෙර? කොච්චර මුදලක් ඔබ මේ සඳහා වියදම් කරන්නට බලාපොරොත්තු වුණාද? බලාපොරොත්තු ප්‍රමාණය ඉක්මවා ඔබට වියදම් කරන්නට සිද්ධ වුණාද? රටට හා පුරවැසියන්ට විශේෂයෙන්ම ඡන්දදායකින්ට ඇත්ත කියන්න. සැඟවුණු හා සංගවා තබා තිබෙන වත්කම් මොනවාද? මගේ සංගවා තබන්න වත්කම් නැහැ. ඒකම එලි කරලා තියෙනවා. ඒ වත්කම් වලට අස්සම් කරේ මගේ ළඟම මිත්‍රෙක් වෙන මුස්ලිම් ජාතිකේ. ඉතින් ඒවා ඉදිරිපත් කරලා තියෙනවා. ඔප්පු අංකත් එක්ක, ගිනුම් අංකත් එක්ක. එහෙම සංගෝධනයක් මට නැහැ. මට මගේ දෙමාපියන්ගෙන් ලැබිච්ච ධනය තියෙනවා. මං හම්බ කරපු ධනය තියෙනවා. මගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. ඔවුන් ඒ ඕස්ට්‍රේලියාවේ වෙලාවන් තියෙනවා. ඔවුන් උන්ට අධ්‍යාපනය දීලා. ඉතින් එහෙම සංගවන ධනයක් අපිට නැහැ. අපි බොහොම හොඳට හරි. අපි මේ ජනාධිපතිවරණය වෙනුවෙන් කොපමණ මුදලක් ඔබ වැය කරාද? වැය කරන්නට නියමිතව ඉදිරි දවස් දැනට මුදල් වැය කරලා තියෙන්නේ මට සහයෝගය දීපු කීප දෙනෙක් ඉන්නවා. රුපියල් 20000ක් විතර දීලා තියෙනවා මට. මගේ account එකට තමයි ඒවා දාන්නේ. මගේ නෙමෙයි, අපි වෙනම account එකක් හදලා තියෙනවා. අනිත් සියලු මුදල් මගේ පුද්ගලික මුදල් ඒ account එකට දාලා ඒ account එකේ විතරම් කරන්නේ. ඉතින් අපේ බජට් එක මම හිතනවා 150 වැඩිම. මොකද අපි සාම්ප්‍රදායික විදිහට ලොකු මීටින් තියන්නේ. අපි බස් දාලා සෙනඟා දින්නේ, බත් පැකට් දෙන්නේ, අරක්කු බෝතල් දෙන්නේ, මුදල් දෙන්නේ. ඉතින් එහෙම ලොකු මුදලක් අපට අවශ්‍ය නැහැ. අපි කරන්නේ ඔබතුමාලා වගේ මාධ්‍ය වේදින් හම්බ වෙලා මේ වගේ සම්මුඛ සාකච්ඡා තියලා ජනතාවට කියනවා අපේ පයින්ද මොකද්ද කියලා. ඒ වගේ ගුවන් විදුලියට සහ රූපවාහිනියට ගියා. එකකටවත් අපි සල්ලි ගෙවලා තාම රූපවාහිනිය දැන්වීම දාලා නැහැ. නමුත් එදිනදා කාර්යාලයේ කටයුතු මෙහෙවන්න ඒ ඉන්න අයගේ ගමන් පහසුකම් ඒ වගේ වියදම් අරින්න අපිට ලොකු මුදලක් අපි වියදම් කරනවා. ඔව්. මොකද අපි හිතන්නේ අපි කතා කරන්නේ ස්මාර්ට් රටක්. අපි කතා කරන්නේ සැපවත් පොසත් ගමක්. අපි මේ ඡන්දවලදීත් අපි කියන්නේ ජනමත විචාරණේ තියන්නේ ස්මාර්ට් ක්‍රමයට, ඩිජිටල් ඡන්ද ක්‍රමයට. මේ මගේ මම හිතන්නේ මේ ජනාධිපති අපේක්ෂකතුමනි, අපේ රට ඩිජිටල් ඡන්ද ක්‍රමයේ පවතින රටවල් විශාල ප්‍රමාණයක් මම බටහිර යුරෝපයේ දැකලා තියෙනවා. එමුසු මේ ඡන්ද පොළවල් වලට යන එකයි, ඡන්ද පෝලිමේ ඉන්න එකයි, ඡන්ද කාඩ් කතන්දරයි, ඒවා මොකෝ තරම් මනම් කතා බොරු බයිලා නැහැ. හරි, ඒ තාක්ෂණයේ විසින් ඔබාමත් ඡන්ද දාන්නේ විදිහට සාමාන්‍ය පීටර් ඇවිල්ලා ඡන්ද දාන්නේත් ගොවියත් එක ක්‍රමයකට. මං ඒවා දිහා මහා පුදුමෙන් හා විමතියෙන් බලන් හිටපු මිනිස්සෙක්. ඔතනට එන්න අපිට තව කාලයක් යන බවයි අපගේ පෞද්ගලික විශ්වාසය හා මතේ වී තිබෙන්නේ. හැබැයි සංකල්පයක් වශයෙන් කවදාහරි දවසක අපිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මගින් විශේෂයෙන්ම ලාංකිකයින් වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පවා ඡන්දය දාන ක්‍රමවේදයක් ඒ දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියෙනවා. ජර්මනි ජනාධිපතිවරණයක් නම්, ප්‍රංශ ජනාධිපතිවරණයක් නම් ලෝකෙ කොහේ හිටියත් දියුණු රටක ඒ රටේ පුරවැසියට පුළුවන් තමුන්ගේ අපේක්ෂකයා වෙනුවෙන්
ඡන්දය දෙන්න එක එංගලන්තයේ දීර්ඝ කාලයක් හිටපු නීතිඥයෙක් හැටියට ඔබත් දන්නවා. හරි. Thank you very much ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව. දැන් අපි නාගානන්ත කොඩිතුවක් වෙතට හැරුණා. ඔබ මේ මහාචාර්යවරයා කියපු කරුණු කාරණා මීට පෙර ආතු අහලා තිනවද? අසා විමසා දැනගෙන තිබෙනවද? අවබෝධයකින්ද ඔබේ මේ ජනසම්මතවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එතුමාට පිළිගන්නේ? ඔව්ද නැද්ද? ඒ හොඳටම ඇති. නෑ. නෑ නමුත් ඔහු මේ සංකල්පය පිළිගන්නවා. ආ එහෙනම් එච්චරයි. එච්චරයි. එනමුත් දැන් කිව්වනේ ඔබ ඇහුව ප්‍රශ්නයක් ඇහුවා මේ මේවා කරන්න මුදල්කෝ. ඔව්. ඒකටත් විසඳුම ඕක ඇතුළෙම තියෙනවා. දැන් ඔබ දකින්න ඇති ඔබ දැන් ප්‍රශ්න නැගුවා. ඔබ නැගුවා පැහැදිලිවම කෝ මේ වල මුදල්කෝ. මේව ඔක්කොම අපේක්ෂකයෝ කියන අපි මේක කරනවා ආදායම වැඩි කරනවා කොහොමද මේක කරන්න කියලා. දැන් ඔබට මම මෙන්න මේ දේ ඉතත් සරලව කියනවා. ඔව් ඉතාලම කෙටියෙන්. කෙටියෙන්. ඔව් දැන් තියෙන දැනට තියෙන ව්‍යවස්ථාවේ මේව නැහැ. දැන් බ්‍රිතාන්‍යයේ ඔබ දන්න ඉතාලි හිටියා ඔබ දන්න ඒ රටවල වල තියෙන එකක් තමයි පබ්ලික් ඉන්ට්‍රස්ට් ඩිස්ක්ලෝෂර් ලෝ කියලා. ඒ කියන්නේ අපි ගන්න රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුවද ඊපෙරද කිව්වනේ 1 ට්‍රිලියන් කියලා බිලියන 1000ක් ආදායම එකතු කළා කියලා. මේනා ගණන්ද ඔබට කියන රේගුවේ විශාස විශේෂ විමර්ශනාංශයේ ප්‍රධානි හැටියට සේවක 1 ට්‍රිලියන් නෙමේ ඕවර් 2 ට්‍රිලියන් හොයන්න පුළුවන්. මේකේ දින දේ ව්‍යාප්තාව කියන ආයපහු නීතියේ ආධිපත්‍යය ආය 100% ආරක්ෂා වෙනවා නම් මේ රටේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට උඩින් එනවා නම් අමාත්‍යවරයාගෙන් හෝ එහෙම නැත්නම් රාජනායකයාගෙන් ඒ වගේ එනවා නම් යම් ඇදිහැතීමක් නීතියෙම කියනවා ඒකම ප්‍රමාණවත් ඔහුගේ දුරය අහිමි කරන්න. ඒකම ප්‍රමාණවත් දුරය අහිමි කරන්න. දැන් ගත්තොත් එහෙම 1 ට්‍රිලියන් කොහොමද ඔබ ආයි මේක කොහොමද මේ කරන්නේ? මම මේ සම්බන්ධයෙන් මාධ්‍යත් එක්ක සාකච්ඡා කළා. මේක ඔබ දකී අදහෙට ඒ වැඩසටහන. ඒමයි මම පැහැදිලි කළේ නීතියේ ආධිපත්‍ය තියෙනවා නම් දැනට තියෙන ක්‍රමවේදයේ මම කියනවා ඔබට ශ්‍රී ලංකා රේගුව ගත්තොත් එහෙම ඩොලර් එකක් වටින භාණ්ඩයකට අද ඉම්පෝර්ටර් ඩික්ලෙයාර් කරන්නේ රේගුවට 7.30ක් වගේ. එතකොට ඒ 7.30ට ලැබෙන බද්ද කිව්වම 70%ක් බද්ද අහිමි වෙනවා ඔබට පේනවා. ඒක මම සාක්ෂි ඇතුව මම හෙලි කරපු දෙයක් අධිකරණයේ හෙලි කරපු දෙයක් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කළොත් දර්ශන ශ්‍රී ලංකා රේගුව ආදායම් බදු දෙපාර්තමේන්තුව අයබදු දෙපාර්තමේන්තුවේ ආදායම එකට එකකට වැඩිය වැඩි සුරාබදු දෙපාර්තමේන්තුව සුරා එක තමයි කිව්වේ සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව ආදායම එකට එකක් වැඩි කරන්න පුළුවන් එකට එකකට වැඩි වැඩි කරන්න පුළුවන් අවශ්‍ය කරන එකම දේ මේක තමයි මොකද්ද කිසිදු ආකාරයකින් මැදිහත් වීම කරන්න බෑ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බලය තියෙන්න ඕනේ තමන්ගේ හරියටම රාජකාරී කරන්න රේගුවේ කිසිම ආයතනයක නීතියට පටහැනිව වැඩ කළොත් නීතිය තදින්ම ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් තමයි ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන්නේ. එහෙම කළොත් රාජ්‍ය ආදායමේ ප්‍රශ්නිකුත් නැහැ. මේ කියපු ප්‍රොජෙක්ට් ඕන එකකට ඔය අපි මූලදින දෙන ප්‍රශ්නේ ආදායම් නැතුව දැන් අපි හිඟමනට වැටිච්ච රටක්නේ. ඔය වික්‍රමසිංහ මොනවා කිව්වත් අද අපිට පොලියවත් ගියව ගන්න බෙට රටක්නේ. මේ කෘත්‍ය වෙනස් කළ රටේ දිශානති වෙනස් කරන්න ජනතාව අතරින් ඇති කරන්න ඕනේ මොකද්ද අපි? රට කෙරෙහි හැඟීමක් ඇති කරන්න ඕනේ. ජාතික අභිමානයක් ඇති කරන්න ඕනේ. ඒක ඇති වෙන්නේ නැහැ පල්හුරුත් එක්ක රටක් කරන්න ගියොත් එමෙ. ඔබ විවිධ පදනමේ නායකයනේ. ඔව්. මේ පසුගිය දවසක අපි දැක්කා ඔබට මේ රුපියල් මිලියන 50කද 500කද මංජුල ගජනායක කියලා මේ මැතිවරණ නිරීක්ෂණයක් සම්බන්ධයෙන් ඉන්න අධ්‍යක්ෂකවරේ බරපතල චෝදනාවක් නගනවා. ඒක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මම දන්න නාගානන්ද එහෙම හොරෙක් වංචාකාරයෙක් නොවන බවයි මගේ විශ්වාසය හා පැහැදීම. ඒ ඔස්සේ තමයි අපි දෙදෙනා මෙහෙම ආසන්න පුටු දෙකක අසුන් ගනිමින් මේ සාකච්ඡාව පවත්වන්නේ. හරි. තප්පර 40කින් උත්තරයක් දෙන්න පුළුවන්ද? දර්ශනයේ ඉත බරපතල චෝදනාවක්. ජනාධිපති මෙතිවරණ නිරීක්ෂකණේ කිව්වම ජනතාව අපේක්ෂා නැගෙන මැද ඉඳගෙන සාධාරණ නිමිෂයක් ගන්න පුද්ගලයෙක් කියලා. මිලියන 50ක් ගත්තා කියලා ඔහු දන්නවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපුවාම මොනරා ටීවී එකයි සුප්‍රීම් ටීවී එකේ ජනතාව හිතනවා මේ නම් ඉතින් මෙයා හොරෙක් තමයි. නමුත් දර්ශන ඉත බරපතල වැරද්දක් ඔහු කළේ. මම ඔහුට අමතලා කිව්වා වහාම මේක ඔබ නිවැරදි කරන්න ඕනේ කොහෙද කියලා. මම ඒකට මිරිහාන කලම්බ අපේ මේ කලාපේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයාට සියලු සාක්ෂි සමග ඔබ දන්නවා. ඔහු දානවා මේ වගේ ප්‍රකාශයක් කරපු තව අපේක්ෂකෙක් ඒක අරගෙන ලෝකෙ පුරා ශයා කරනවා මේ ඔසල හේර. ඒතකොට ඒක නිසා දර්ශන මම පොලිසියට දැනුම් දුන්න මේකට ඔබ දන්න ඔන්ලයින් සේෆ්ටි ලෝ එක යටතේ පුද්ගලයෙක්ව රැවටීම නොමග යැවීම අපරාධ වරද කවුරුත් පහකට. ඌට ඒක දැනටමත් පියවර අරන් තියෙනවා. ඔහු ඒකට වගකී යුතුයි. කවුද ඔහු කියන්නේ? මංජුල ඔබ කිව්ව නම
ඔහු වග කියන්න ඕනි දර්ශන මම ඒ සියලුම ලේඛන හොට දීලා කිව්වා ඔබ මේක නිවැරදි කරන්න ඕන. ඔබයි මේ වැරද්ද කළේ ජනතාව නොමග යවන්න ඔබට අයිතියක් නැහැ. ඔබ ඔබ ස්වාධීන නිරීක්ෂකයෙක් හැටියට මේ කරපු දේ වගකීම අරගෙන වහාම නිවැරදි කරන්න ඕනි. නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට දැන් පොලිසිය නීති ක්‍රියාත්මක කරනවා. මොකද ඒක බරපතලයි. හරි. අපි හැරෙනවා ජාතික නිදාස් පෙරමුණේ අපේක්ෂක මහාචාර්ය ලලිත සිල්වට තාම කිටියෙන් යමක් ඉදිරිපත් කරන්න අපි ඔබ දෙපළට සමුදීමට පෙර ආතු. මම මහාචාර්යවරේ. ඉතින් ඔබ මොරටුව විශ්වවිද්‍යාලෙ හිටපු ඩීන්. ඔව් මම වාස්තුද්‍යා පීඨයේ පීඨාධිපති හිටියා අවුරුදු 5ක්. අවුරුදු 30ක් සේවය කරලා තියෙනවා. තවත් අංශ ප්‍රදාන ඉදිරියෙන් ඉඳලා තියෙනවා. අපේ අපේ පුරුද්ද තමයි ඕනෑම එළියවිල්ලක් ග්‍රන්ථයක් පිළිගන්න ඉස්සෙල්ලා ආශ්‍රිත ග්‍රන්ථ බලනවා. ඉතින් මේ සියලු දේ ක්‍රියා කරද්දී බැලුවේ බ්‍රිතාන්‍ය කොහොමද සෝෂල් සර්විස් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ සෝෂල් සිකියුරිටි පටන් ගන්න තේ 1944. මේ දෙන්නේ මලඟ දෙන ස්ථිති කොහොමද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අපිට නිදහස හම්බෙන්න තියෙලා තමයි ඒගොල්ලෝ ඒව කල්පනා කරලා ඒ රටේ ජනතාවගේ නිදහස ඒ රටේ සෝෂල් සිකියුරිටි සමාජ ආරක්ෂණය බලලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි මේ ව්‍යවස්ථාව ලියන කොටත් බලනවා එක එක කතරු විසින් කරපු පොත් මේ දෙන අනුක්‍රම ව්‍යවස්ථාව ගැන මේ වෙනත් පක්ෂයක නියෝජනය කරපු කෙටි මේකක් ඒව අපි කියවනවා. ඒ වගේ අපි මේවා අපේ නාගානන්ද මහත්මයාගේ කතා පරිශීලනය කරලා තියෙනවා. මේ මෙතුමගේ පොතත් පරිශීලනය කරලා තියෙනවා. තවත් ආණ්ඩුක ව්‍යවස්ථාව අපි කොන්ස්ටිටියුෂනල් ලෝයර්ස්ලා නෙවෙයිනේ. නමුත් අපේ සාමාන්‍ය නීතිඥයෝ ඉඳගෙන ලියලා අපි එක දවසක් ගියා නාගානන්ද ගුණතෝක මහත්මයාට. එතුමා කිව්වා මේක හොඳ ප්‍රතිපත්තියක්. අපි මේකට සහයෝගය දෙනවා. ඊට පස්සේ එතුමාගේ ඒ සංකල්පවල නීතිමය ගැටළු ලියන හැටි ඔය දිවුරුන්දීම වැනිවා අපි එතුමා අහගෙන අපි දැන් මේක අලුතෙන්ම ලියලා ISBN නම්බරයක් ගත්තා. එතකොට මෙතුමගේ හදපු ISBN නම්බර එක වෙනයි එතුමට තමයි අයිතිය තියෙන්නේ. මේ ISBN නම්බර එක අයිතිය තියෙන්නේ ජනතා පාර්ලිමේන්තුවට. ජනතා පාර්ලිමේන්තුව අවුරුදු 2 කරපු ඒ ආශ්‍රිත ග්‍රන්ථ සහ ආශ්‍රිත ඊට කලින් කරපු ක්‍රියාදාමයන් දියකෙවිලි සංසරණය කළා තමයි මේක හදලා තියෙන්නේ. මේක අපට ඕනනේ අපේ ප්‍රධාන කාර්යය තමයි ජනතාවගේ පරමාධිපත්‍යය පෑවිසිය අතරම දවස් 365ම ජනතාවට නැවත ගැනීම බලය ඕනෑම නිලධාරියෙක් ඕනෑම මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ජනාධිපතිවරයෙක් ඕනෑම නිලධාරියෙක් නැවත ගැනවන්න පුළුවන් පරමාධිපත්‍ය බලය ජනතාවට තියෙන එක. ඒක තමයි මේ ව්‍යවස්ථාවේ ප්‍රධාන කාරණේ. ඒ කියන්නේ රිකෝල් කරන්න. රිකෝල් කර පවර් රිකෝල්. ඊට පස්සේ උත්තරීතර නීතිය වෙන්නේ ඒක තමයි ජනතාවගේ පරමාධිපත්‍ය. මේ ජනතාවට අධිකරණයෙන් හෝ විසඳ ගන්න බැරි ඕනම එකට ජනමත විචාරණයකට ගිහිල්ලා විසඳ ගන්න පුළුවන් විදියට තමයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියලා තියන්නේ. මේක අන්ත එක ආර්ථික ක්‍රමයකට බැඳිච්ච ආර්ථික සංවර්ධනයට බැඳිච්ච ව්‍යවස්ථාවක්. හොඳයි එහෙනම් SL දේශය අපි ඔබ දෙපළගෙම සමු ගන්නවා. මාචාර්යතුමාගේ ජයග්‍රහණයක් හිතේ පවතිනවා නම් තමන් දිනයි කියලා ඒ සියලුම දේශපාලන බලාපොරොත්තු සහ අපේක්ෂා සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙදෙනාටම සුවබර ප්‍රීතිමත් රාත්‍රියක් සමගින් අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් ආයිබෝ වේවා ආවඩා කියලා සමු ගන්නවා. ආයිබෝවන් බොහොම ස්තුතියි.